අපි දන්නවා මෑත කාලයේ චිත්‍රපටි පවා නිෂ්පාදනය වුණා මේ ලුසිෆර් ගැන. ඇත්තට මේ ලුසිෆර් කියන වචනය කොහෙන්ද එන්නේ? එය බයිබලය තුල දැකගත හැකිද? විශේෂයෙන්ම බයිබලයේ මුල් පිටපත්වල. ඒ කියන්නේ අපි පැරණි ගිවිසුමට ගියොත් අපි දන්නවා පැරණි ගිවිසුමේ 95%කට වඩා පැරණි ගිවිසුම ලියවිලා තියෙන්නේ හේබ්‍රෙව් භාෂාවෙන්. දැනට අවුරුදු 1650කට වගේ පෙර ලතින් භාෂාවට එතුමා විසින් පරිවර්තනය කරා. අපි ඒ ඉතිහාසය දන්නවා. එතුමාට ඇත්තට එවකට සිටි පාප් ධූරය දරන ලද පළමු වන ඩැමසස් පාප්තුමා විසින් අලුතෙන්ම බයිබලය පරිවර්තනය කිරීමට පැවරුවා. එය පවරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 382දී. ජේසු පිහිටයි. ඉතාම ජනප්‍රියත්වයට පත්වුණු වචනයක් තමයි ලුසිෆර් කියන වචනය. විශේෂයෙන්ම කිතුණුවන් අතර, ඒ වගේම කිතුණු නොවන අය අතරත්, ඒ වගේම ලෝකයේ සිටින විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන කලාකාරයන් අතරත් යක්ෂයා, එහෙම නැත්නම් සාතන් සම්බන්ධයෙන් ඉතාම ජනප්‍රියව යෙදෙන වචනයක් තමයි ලුසිෆර් කියන වචනය. අපි දන්නවා මෑත කාලයේ චිත්‍රපටි පවා නිෂ්පාදනය වුණා මේ ලුසිෆර් ගැන. ඇත්තට මේ ලුසිෆර් කියන වචනය කොහෙන්ද එන්නේ? එය බයිබලය තුල දැකගත හැකිද? විශේෂයෙන්ම බයිබලයේ මුල් පිටපත්වල. ඒ කියන්නේ අපි පැරණි ගිවිසුමට ගියොත් අපි දන්නවා පැරණි ගිවිසුමේ 95%කට වඩා පැරණි ගිවිසුම ලියවිලා තියෙන්නේ හේබ්‍රෙව් භාෂාවෙන්. පැරණි ගිවිසුමේ කොටස් පහක් තියෙනවා අරමයික්, ජුදා අරමයික් භාෂාවෙන් ලියවුණු. උදාහරණයකට නික්මෑම පොත, ජෙරමියාගේ පොත, එස්රාගේ පොත සහ දනියෙල් දිවසිවරයාගේ පොත. ඒ වගේම අපි ගත්තොතින් සොලමන්ගේ ප්‍රඥාව කියන ග්‍රන්ථය ලියවිලා තියෙන්නේ ග්‍රීක භාෂාවෙන්. ඒ වගේම දෙක මකබිවරුන්ගේ පොත ලියවිලා තියෙන්නේ ග්‍රීක භාෂාවෙන්. අර ඒ වගේ කොටස් කීපයක්, තැන් කීපයක් ඇරුණම වැඩියෙන්ම ලියවිලා තියෙන්නේ පැරණි ගිවිසුම අපි සාමාන්‍යයෙන් කියන්නේ හේබ්‍රෙව් භාෂාවෙන්, පැරණි සම්භාවනීය හේබ්‍රෙව් භාෂාවෙන්. එතකොට ඒ හේබ්‍රෙව් පිටපතේ ලුසිෆර් කියන වචනය පැමිණෙනවද? ඒ වගේම නව ගිවිසුම අපි දන්නව ලියවිලා තියෙන්නේ ග්‍රීක භාෂාවෙන්. මුල් පිටපත් අපිට තියෙන්නේ ග්‍රීක භාෂාවෙන්. එතකොට නව ගිවිසුමේ කොයි හරි සඳහන් වෙනවද ලුසිෆර් කියන වචනය? දැන් අපි ඉස්සෙල්ලාම යන් දැන් මේ වචනය කොහෙද එන්නේ තැන කියන එක. ඇත්තට මේ ඔයට සමාන සංකල්පයක් එන්නේ පැරණි ගිවිසුමේ තියෙන යෙසායා දිවසිවරයාගේ ග්‍රන්ථය. මේ යෙසායා දිවසිවරයාගේ ග්‍රන්ථයේ 14 වන පරිච්ඡේදයේ 12 වන වගන්තිය හෙබ්‍රෙව් භාෂාවෙන් මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. එය හෙබ්‍රෙව් භාෂාවෙන් මෙසේයි හෙලල් බෙන් ෂහාර් කියලා කියන්නේ. අපිට එය සිංහලට පරිවර්තනය කරන්න පුළුවන් මේ ආකාරයෙන්. දීප්තිමත් පහන් තාරකාව අලුයම් පුත්‍රය, එහෙම නැත්නම් අරුණෝදයේ පුත්‍රය කියලා අපිට පුළුවන් පරිවර්තනය කරන්න. එතකොට ඔය දීප්තිමත් පහන් තාරකාව කියන වචනය තමයි හෙබ්‍රෙව් භාෂාවෙන් හෙලල් කියලා තියෙන්නේ. එතකොට ඒ වචනය සාන්ත ජෙරම්තුමා විසින් දැනට අවුරුදු 1650කට වගේ පෙර ලතින් භාෂාවට එතුමා විසින් පරිවර්තනය කරා. අපි ඒ ඉතිහාසය දන්නවා. එතුමාට ඇත්තට එවකට සිටි පාප් ධූරය දරන ලද පළමු වන ඩැමසස් පාප්තුමා විසින් අලුතෙන්ම බයිබලය පරිවර්තනය කිරීමට පැවරුවා. එය පවරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 382දී. ඊට පස්සේ ඊගාව අවුරුද්දේ ක්‍රිස්තු වර්ෂ 383දී සාන්ත ජෙරම්තුමා බෙත්ලෙහෙමේ
ගල්ගුහාාවක සිට එය පරිවර්තනය කිරීමට පටන් ගත්තා. ක්‍රිස්තු වර්ෂ හාරසිය හතරේදි පමණ තමයි එතුමා මුළු බයිබලයම ලතින් භාෂාවට පරිවර්තනය කරේ. අපි ඒ ලතින් භාෂා පරිවර්තනයට කියනවා බිබ්ලියා වුල් ගාතා කියලා. ඒක යන්නේ සාමාන්‍ය භාෂාවෙන් ලියවුණු බයිබලයමකද ඒ කාලේ සාමාන්‍ය භාෂාව වුණේ රෝම අධිරාජ්‍යයේ ලතින් භාෂාව. එතට එතුමා අර හෙලල් කියන හේබ්‍රෙව් වචනය ලතින් වලට පරිවර්තනය කරා. ඒ වාක්‍යයම එකැන යසායා දිවසිවරයාගේ පොතේ 14 පරිච්ඡේදයේ 12 වගන්තියම මෙන්න මෙහෙමයි එතුමා ලතින් භාෂාවට පරිවර්තනය කරේ. කොමොදෝ චෙචි ඩිස්ති දේචේලෝ ලුචිෆර් කුයිමානේ ඔරිය බාරිස්. එතකොට මෙතනදි තමයි පළවෙනි වතාවට මේ ලුචිෆර් කියලා අපි ඒක ලතින් භාෂාවෙන් ශබ්ද කරන්නේ LUCIFER ලුචිෆර් කියන වචනය හඳුන්වලා දුන්නේ පළවෙනි වතාවට බයිබලීය පරිවර්තන ඉතිහාසය තුල. ඊට පස්සේ මොකද වුනේ? එය සමහර ඉංග්‍රීසි බයිබල් වලටත් ඇතුළු වෙන්න පටන් ගත්තා. උදාහරණයක් වශයෙන් 1609 කතෝලික සභාව විසින් නිෂ්පාදනය කරා ඉංග්‍රීසි බයිබලයක්. ඒ බයිබලයට අපි කියනවා දූවායි රයිම්ස් බයිබලය කියලා. 1609 තමයි එය නිකුත් වුණේ. දැන් ඒ බයිබලයේ ඔය පාඨය යසායා 14:12 මෙහෙමයි පරිවර්තනය කරලා තියෙන්නේ. මේ අර සම්භාවනීය ඉංග්‍රීසි භාෂාවෙනුයි පරිවර්තනය වෙලා තියෙන්නේ. How art thou fallen from heaven, O Lucifer, who didst rise in the morning? එතනදී පළවෙනි වතාවට O Lucifer කියන වචනය ඉංග්‍රීසියෙනුත් යෙදලා තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා 1611 ඇංගලිකානු සභාව විසින් එංගලන්තයේ එංගලන්ත සභාව විසිනුත් බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරා. ඒ පරිවර්තනය ඉතාම ජනප්‍රියත්වයට පත්වුණු පරිවර්තනයක් තමයි ලෝකේ පුරා අදටත් කිං ජේම්ස් වර්ෂන් කියලා අපි කියන්නේ. ජේම්ස් රජතුමාගේ පරිවර්තනය KJV කියලා කියනවා. කිං ජේම්ස් බයිබලයේත් යසායා දිවසිවරයාගේ පොතේ 14:12 මෙහෙමයි පරිවර්තනය වෙලා තියෙන්නේ. How art thou fallen from heaven, O Lucifer, son of the morning? මෙතනදිත් ඒ වචනේ ඒ විදිහටම ඉංග්‍රීසි භාෂාවට ඇතුළු වුණා. දැන් අපි දන්නවා කිං ජේම්ස් පරිවර්තනය ලෝකේ පුරාම පැතුරුණු පරිවර්තනයක්. විශේෂයෙන්ම රෙපරමාදු සභාවන් අතර ඉතාම ජනප්‍රිය බයිබලයක් තමයි. එතකොට ඒ නිසාත් ඒ වචනය පැතිරුණා. ඒ විතරක් නෙවෙයි 1982 මේ කිං ජේම්ස් වර්ෂන් එක නැවත ඔවුන් නූතන ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරා. එයට කියන්නේ අපි නිව් කිං ජේම්ස් බයිබලය කියලා. නිව් කිං ජේම්ස් වර්ෂන් NKJV කියලා කියන්නේ. ඒ තුලත් ඒ බයිබලය තුළත් ඒ පාඨය මෙන්න මෙහෙමයි පරිවර්තනය කරේ. How you are fallen from heaven, O Lucifer, son of the morning. එතකොට මේ මෑත කාලයේ ඒ ජනප්‍රියතට පත්වුණු ඒ බයිබලය තුළත් ලුසිෆර් කියන වචනය ඒ විදිහටම භාවිතා වෙලා තියෙනවා. එතකොට ඒ හේතුවත් නිසා මෙවැනි ඉංග්‍රීසි පරිවර්තන නිසා ඒ වචනය ජනප්‍රියත්වයට පත් වුණා. එතකොට පළවෙනි වතාවට ඒ වචනය හඳුන්වලා දුන්නේ සාන්ත ජෙරම්තුමාගේ ලතින් පරිවර්තනය තුල තමයි. ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ. එහෙම නැතුව එය මුල් ග්‍රීක පිටපතේ හෝ හෙබ්‍රෙව් පිටපතේ ඒ විදිහට නෙවෙයි සඳහන් වෙන්නේ. නමුත් අද යක්ෂයා සාතන් කියන සංකල්පය වගේම සාහිත්‍ය එය හඳින්වීමට මේ ලුසිෆර් කියන වචනය ඉතාම ජනප්‍රියත්වයට පත් වුණු වචනයක්. හරියට ඒක අර සාතන්ගේ පෞද්ගලික නාමය වගේ තමයි අද සාමාන්‍ය ජනතාවගේ ජන විඥාණයට ඇතුළු වෙලා තියෙන්නේ. නමුත් එහි ඉතිහාසය විකාශනය වුණේ ඔය මම කියපු
ආකාරයට තමයි. මොකද අපි යම්කිසි සංකල්පයක් ජනතාවගේ ව්‍යවහාරයට ඇතුළුණු විදිහ දැන ගැනීම ඉතාම වැදගත් ඒ සංකල්පය හරියට තේරුම් ගැනීම සඳහා. ජේසු පිහිටයි.